දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. හඳ පෙන්නුවම ඇඟිල්ල දෙස බලන අය තාම අපේ සමාජයේ ඉන්නවා. අප ටෙලිවැකිය ඔස්සේ පෙන්වන්නට උත්සාහ කරන්නේ හඳයි. දැන්වත් හඳ දිහා බලන්න. ඒ බැලුවත් හඳේද ආවාට ඇති බව මතක තියාගන්න. ඇහෙන කියවන සෑම දේම තර්කන බුද්ධිය තුළ පිළිගන්න බුද්ධිමත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කළ යුතුයි. බල්ලන් බිරුවට තවලම ඉදිරියටම යනවා. 2,20,00,000කට වැඩි ජනතාවගෙන් අඩුම ගානේ 10-15 දෙනෙකු හෝ දේශපාලන වහල්භාවයෙන් මුදාගත හොත් අපට ඒ ඇති. අප මේ උත්සාහ කරමින් සිටින්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන අය ගන්න තීන්දු තීරණවල අවසන් අයිතිය ජනතාව සතු බව පෙන්වීමටයි. තමන් ඡන්දේදී පත් කළ උදවිය පක්ෂ මාරු කරලා පනිනකොට සල්ලිවලට ආත්මේ පාව දීලා ඇමතිකම් ගන්නකොට ජනතාවට තමන් දුන් බලය යලි කැඳවීමට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කළ යුතු බව පෙන්වා දීමටයි. දැන් ලුකුම කතාව 21 ගේන එකනේ. 21 ගේන කොටම ද්විත්ව පුරවැසිභාවය සහිත අයට පාර්ලිමේන්තු එන්න තියෙන අයිතිය අහෝසි කරනවද? එහෙම කරලා බැසිල් රාජපක්ෂලා සොකැමැත්තෙන් ඇමරිකාවට යයිද? ඇත්තම කිව්වොත් 21 බැරි නම් 35 ගෙනාවත් මේ එකක්වත් ස්ථීර නිවැරදි විසඳුම් නෙවෙයි. 19 වෙනස් කරගෙන 20 ගෙනාපු හැටි අප දැක්කනේ. පාර්ලිමේන්තුවේ බහුතරය, ඒ කියන්නේ 3/2 ලැබුණු ගමන් ආයේ ඔය අද ගේන 21 සංශෝධනය කරලා 22 ගෙනේවි. මේක හරියට අපි පොඩි කාලේ බට්ට පැනපු සෙල්ලම වගේ. ඇත්තටම මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කිය කියා කාලේ කන්න එපා. පෙරේදා පුංචි දරුවෙකු මිය ගියා. රෝහලකට ගෙනියන්න ප්‍රවාහන පහසුකම් නැතුව. ඒ ගැන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනත් සටහනක් තබා තිබුණා. මෙවන් තැනකට රට පත් කිරීමේ මූලිකයා ගෝඨාභය රාජපක්ෂ බවයි මහේල ජයවර්ධනගේ සටහනෙත් ඇත්තේ. මේ අවාසනාවන්ත තත්ත්වයට රට පත් කළ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීතු බව මහේල ජයවර්ධන පවා සටහන් කර තිබුණා. අදත් අපේ ගම්වල ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය ත්‍රීරෝද රථය, 10,00,000ක් විතර වූ ත්‍රීරෝද රථ කර්මාන්තය ඉවරටම ඉවරයි. හදිස්සියකට අතදාලා නැග්ගොත් පොකට් එකම හිස් වෙනවා. දැන් ආයේ ඒ අයගේ වැටුණු ජීවිත නගා සිටවන එක ලිහිසි නෑ. පෙට්‍රල් නැති නිසා හයර් නැහැ. සමහරු දවස් 2 ෂෙඩ් ළඟ නිදි කිරා වැටෙනවා. දල වශයෙන් 140,000ක් විතර ත්‍රීරෝද රථ නිසා ඍජුව සහ වක්‍රව ජීවිත ගැට ගහ ගන්නවා. මේ බොහොමයක් ත්‍රීරෝද රථවලින් ජීවත් වූ පවුල් අද අන්ත අසරණ වෙලා. ඒ අතර ලීසින් සමාගම් පස්සෙන් පන්නනවා. ලීසින් ගෙවා ගන්න තියා 3 වේලක් දරුවන්ට ලුණුයි බතුයි දෙන්න බැරි තරමටම දැන් රට අසරණ වෙලා. ඊයේ රාත්‍රියේ ආයේ ඉන්ධන මිල ඉහළ දැම්මා. ඇත්තටම ඉන්ධන මිල මෙහෙම ඉහළ දානකොට මිනි පෙට්ටිය සිට බඩු මිල ඉහළ යනවා කියලා නොදන්න කෙනෙකු ඉන්න විදිහක් නෑනි. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ඒ බව දන්නවනි. දැන් බස් ගාස්තුත් අද ඉහළ දැම්මා. අවම ගාස්තු අද සිට රුපියල් 32ක් වෙනවා. මොල 7ක් තියෙනවා කියලා බැසිල්ව ගෙනාවා. මොලහතේ බැසිල් කබ්‍රාල්ව ගෙනාවා. දෙන්නම එකතු වෙලා රට කාබාසිනිය කළා, විනාශ කළා. පීබී ජයසුන්දර ඊට හොඳටම හවුල් වුණා. මේ අයට උඩින් වගේ වගක් නැතුව ජනාධිපති නන්දසේන බලාගෙන හිටියා. එයා රසායනික පොහොරයි කෘෂි රසායනිකයි තහනම් කරලා පසුගිය මහකන්නේ අස්වැන්නෙන් 50%කට වැඩියෙන් විනාශ කරලා දැම්මා. රටේ සමස්ත අස්වැන්නෙන් 50%ක් විනාශ වුණාම ආයේ ඒ රටේ ආහාර බෞභෝගවල මිල ඉහළ යන එක අමුතුවෙන් කියන්න ඕනෙද? ආහාරවල හිඟයක් ඇති වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙද? අනේ මැති ඇමතිවරුනේ, මාකට් එකට එන්න, ගිහින් බලන්න අපට වූ වින්නහියක මහත. දැන් සාලය සූඩය හැරෙන්න අනිත් සියලු මත්ස්‍ය වර්ග රුපියල් 2,500යි 3,500යි. භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් නැතිකම නිසා දිවර කර්මාන්තයේ බිඳ වැටලා ඉවරයි. භූමිතෙල් ගන්න කිලෝමීටර 2-3 දිගු පෝලිම්,
ගෑස් නැතිව දැන් මාස 5ක් විතර වෙනවා. ගෑස් සිලින්ඩරේ නැති නිසා පුංචි කඩ වැහිලා ගිහින් සමහර කඩ අයිතිකරුවන් රුපියල් 7000කට 8000කට බ්ලැක් මාකට් එකෙන් ගෑස් හොයා ගන්නවා. පුංචි කඩවල සේවය කළ සේවකීන්ට අද රැකියාව නැහැ. කෘෂි රසායන සහ රසායනික පොහොර නැතිකම නිසා මෙවර යල කන්නේ දැන් ඉවරයි. ඒ තත්ත්වය තව තවත් හොඳටම උග්‍ර වෙලා ඉන්ධන හිඟේ නිසා. මොකද අද කෘෂිකර්මාන්තයේ යාන්ත්‍ර කරනේවි අවසන් යන්ත්‍ර සූත්‍රවලට ඉන්ධන නැහැ පෝලිම්බල ඉන්න ජනතාවගේ මානසික පීඩනය හොඳටම උත්සන්න වෙමින් තිබෙනවා පොඩ්ඩ යහා මෙහා වෙන්න බෑ මරා ගන්න තැනට ඇවිත් තව ටික දවසකින් මේ රට විශාල මහනුවරක්ම වේවි මේ අතර ඇත්තම තත්ත්වය කුමක්ද මේ ජනතාවගේ පීඩනය මේ දුකට විසඳුම් හොයන්න ඕනේ පාර්ලිමේන්තුවනේ දෙතුන් දෙනෙකු හැරෙන්න පසුගිය පාර්ලිමේන්තු දිනවල මේ අපායෙන් අගාදෙන් මේ රට ගොඩ ගන්න ගෙනාපු යෝජනා මොනවද කියලා අහන්න වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී කතා වූ විෂයන් අනුව කාලය ගණනය කර තිබෙනවා. ඔන්න බලන්න අපේ චන්දෙන් ගිය උන්දලා පසුගිය දිනවල කතා කරලා තියෙන මාතෘකාවන් සහ වෙලාව. මැයි 17 සිට මැයි 20 දක්වා දින 4යි. පාර්ලිමේන්තුවේ ගත කර ඇති මුළු කාලය පැය 27යි මිනිත්තු 46යි. දින 4ක පාර්ලිමේන්තු කාලය තුල පැය 27යි මිනිත්තු 46න් 45%ක්ම කතා කරලා තියෙන්නේ තමන්ගේ ගෙවල් ගිනි තියපු එක ගැන. මේ පැය 27යි විනාඩි 46න් 34%ක් තමයි ආර්ථික අර්බුදය ගැන කතා කරලා තියෙන්නේ. එහිදීත් ආර්ථික අර්බුදයේ ගැඹුරට ගියාද කියලා පැහැදිලිව කියන්න පුළුවන් කමක් නැහැ. 10%ක් වෙනත් දේවල් ගැන කතා කරලා තියෙනවා. නියෝජ්‍ය කතානායක පත් කරන්න 8%ක විතර කාලයක් ගත කරලා තියෙනවා. ජනාධිපතිවරයාට එරෙහිව 3%ක් තමයි කතා කරලා තියෙන්නේ. මැයි 9 වෙනිදා තමන්ට එල්ල වූ ප්‍රහාරය ගැන කතා කරන්න ඒ අනුව ඔය පාර්ලිමේන්තුව පවත්වපු පැය 27යි විනාඩි 46න් පැය 12යි මිනිත්තු 24ක්ම අරගෙන ඒ කියන්නේ පැය 27න් පැය 12ක්ම කතා කරලා තියෙන්නේ තමන්ගේ ගෙවල් දොරවල් වලට ගහපු ගිනි තියපු ඒවා ගැන. ඒවට මුල පුරපු ඒ තැනට රටපත් කරපු ආර්ථික අර්බුදය ගැන කතා කරන්න වැය කරලා තියෙන්නේ පැය 9යි විනාඩි 32යි. ඒ කියන්නේ පැය 27න් පැය 9යි විනාඩි 32යි. දැන් කොහොමද තත්ත්වය? රටේ ආර්ථික අර්බුදය ගැන පැය 9ක් කතා කරනකොට Tamange දේපලට වූ හානිය ගැන කතා කරන්න පැය 12යි මිනිත්තු 24ක් වෙන් කරගෙන. ඉතින් තවත් අහන්න දෙයක්ද? කියන්න දෙයක්ද? මේ රට හදන තැන රට හදනවත් හිතන්නේවත් නැති බව තේරෙනවද ඇත්තටම? ඇත්තම කිව්වොත් හිතන්න වෙලාවක් තියා හිතන කෙනෙක්වත් නැති බව. අගමැති රනිල් ආව ගමන් 4 මහා නිදානයක් පහළ වෙනවා කියලා කිව්වනේ නේද? කෝ දැන් 4 මහා නිදානේ? දේශියාච්චිලගේ මැණික් මලුත් නැතිකොට. දැන් ඇත්තේ එකම මල්ලයි. ඒ ජාත්‍යන්තර මානුෂීය ආධාර සමුළුව විතරයි. අප ඒ බව මාස කිහිපයක සිට මතක් කරනවා. ඔය පාර්ලිමේන්තුවට එකතු වෙලා මුලින් හැමෝම එක තැනකට ඇවිත් තැනින් තැනින් පොඩ්ඩ පොඩ්ඩ එහෙම් මෙහෙම් ඉල්ලගන්නේ නැතිව විගසින් රටවල් 20ක 30ක විතර ආධාර සමුළුවක් කැඳවන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරගන්න. අඩුම ගානේ තව මාස 3-4කට ඉන්ධන ටිකවත් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. දිගින් දිගටම ඉන්දියාව මත පමණක් යැපෙන්න ගියොත් අපේ රට අන්ත අසරණ වේවි. ඇත්තම කිව්වොත් මීට වඩා අන්ත අසරණ වෙන්න දෙයක්වත් නැහැ. ඉන්දියාවේ සිංගන්නන් පවා සල්ලි එකතු කරලා එවන තැනට මේ රටේ මහා අභිමානය විනාශ කරලා අවසන්. හොඳට තිබුණු රටක් ඇදලා දාපු තැනක් කියලා තමයි කියන්න වෙන්නෙම. තව සති දෙක තුනක් ගියොත් මිනිස්සු හාමතේ මැරලා යන්න පටන් ගනීවි. හාමතේ පෝලිම්බල මරා ගනීවි. රටම ගිනි ජාලයක් වේවි. ඊට පසුව ඔය උන්දලට ආයේ පාලනය කරන්න රටක් නැති වේවි. කරුණා කරලා හැමෝම එක තැනකට ඇවිත් රාජපක්ෂලට දැන් කියන්න පින් සිද්ධ වෙයි යන්න කියලා ඇති කියලා ඔය පාර්ලිමේන්තුව බලගන්වන්න. මානුෂීය ආධාර සමුළුවක් කැඳව ගන්න. මේ ලස්සන පුංචි රටේ පුංචි එවුන්ට බෙහෙත් නැතුව කිරිපිටි නැතුව ආහාර නැතුව මැරෙන්න දෙන්න බෑ. මැරෙන්න දෙන්න එපා.
මේක බලය ගන්න හෝ තියෙන බලය රැකගන්න ගේම් ගහන වෙලාවක් නෙමෙයි ඇමති කුට්ටම් අනන වෙලාවකුත් නෙවෙයි අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 7ක් හෝ 8ක් නැතිව తాවකාලිකව මේ අවාසනාවන්ත තත්වෙන් ගොඩ එන්න අමාරුයි ඒ නිසා බත් මුට්ටිය පාන් ගෙඩිය හොරකම් කරගෙන යන තැනට වැටෙනකම් බලන් ඉන්න එපා මේ රටේ ජාතික ධනෙ හොරා කෑව ඇති බලන්න අර ජර්මනියේ හිටපු චාන්සල ඇන්ජලා මර්ක දිහා චාන්සල දුරෙන් ගිහින් අද ඉන්නේ කුලි නිවසක ඈ සතුව තියෙන ඇඳුම් කට්ටල පහයි ඒකට අපේ අයව දැක්කනේ මොන වරප්‍රසාදද ලැබෙන්නේ නැත්තේ මොනවද දැන්වත් ඔය වරප්‍රසාද 21 සංශෝධනය ඇතුළට ගැලලා කප්පාදු කරලා දාන්න අවුරුදු පහක විශ්‍රාම වැටුප අයින් කරන්න කාර් පර්මිට් ගලවන්න පාර්ලිමේන්තු භෝජනාගාරේ වහලා දාන්න ජර්මනි ඇන්ජලා මර්ක වගේ ගෙදර යන්න හොරාගත්ත ධනය මංකල්ල කාපු ධනය දීලා යන්න නැත්තම් ගන්න පුළුවන් කඩිනම් නීති සංශෝධනය කරන්න නීතියේ දෙවඟනගේ දැස් වසා ඇති රෙදිපටිය ගලවලා රටම පේන්න හරින්න අප විඳින දුක් ඇයට දකින්න ඉඩ දෙන්න මේ රට නීතියේ ආධිපත්‍යයේ පියාපත් තුලට ගන්න නීතිඥ ප්‍රජාව කරට කර උරට උර වැඩ කළ යුතු මොහොතක් බලන්න ඊයේ ඕස්ට්‍රේලියාවේ නව අගමැති දිවුරුන් දීපු විදිය වැඩ බාරගත්ත විදිය ඇන්තනි ඇල්බනිස් නව අගමැති වැඩ බාරගෙන අනිත් පැත්තට ජපානයේ සමුළුවකට ගියා අපේ රටේ නම් ආශ්‍යෝ පිරිවරාගෙන මහා උජාරු උත්සවවලට මහා ධනස්කන්ධයක් වැය කරනවා දැන්වත් ඔය පාර්ලිමේන්තුව ඇති සැප කපලා දාන්න පාර්ලිමේන්තුව සාමාන්‍යකරණය කරන්න පාර්ලිමේන්තු ආවොත් පරිගෙවන්න ඉන්ධන මිල රොකට් යනවා වගේ ඉහළ දාන්නේ හරියට රුසියාව යුක්‍රේනයට ගහන මිසයිල වගේ අපේ ජීවිත කුඩුපට්ටම් කරමින් තිබෙනවා දැන් ඉන්ධන මිසයිල ප්‍රහාරය වහා නතර කරන්න ලෝකේ කොහෙන් හෝ ඉන්ධන ආධාර ඉල්ලලා රට සාමාන්‍යකරණය කරන්න තාමත් හොරාට නිදාගෙන ඉන්න එපා ජනාධිපති නන්දසේන බැසිල් පර්සි මහේන්ද්‍ර වගේම අගමැති රනිල්ටත් අපට කියන්න තියෙන්නේ දැන්වත් හොරාට නිදාගෙන ඉන්න එපා දැන් ඇහැරෙන්න තමුන් නැහැලට බැරි නම් හරි මිනිහෙකුට හරි කණ්ඩායමකට මේ රට ඉක්මනින් බාර දීලා කරුණා කරලා ගෙදර යන්න